ඔන්ලි ඉන් වන් විත් නිර්මාන් මගේ channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මම අද කතා කරන්න unbox කරන්න ගෙනාවා black end එක ආයතනයේ විසින් නිෂ්පාදනය කරපු vacuum in cleaner එකක් හැමදාමත් වගේ box එක unbox කරන්න ඉස්සරින් ඔයගොල්ලෝගේ දැනුමට black end එක ආයතනය ගැන පුංචි කරුණු කාරණා ටිකක් එකතු කරන්නම් black end එක ආයතනය ආරම්භ වෙන්නේ 1910 සැප්තැම්බර් මාස Duncan Black සහ Alonzo Decker විසින් තමයි මේ කර්මාන්ත ශාලාව පටන් ගන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ බොල්ටිමෝ මැරිලන් හිදී. ලෝකේ පළමු වරට පවර් ටූල් එකක් නිර්මාණය කරනවා 1916 දී Black & Decker සමාගම විසින්. මේකට මේගොල්ලෝ යුනිවර්සල් මෝටර් එකක් නිර්මාණය කරනවා කෙලින්ම විදුලි බලයත් එක්ක සම්බන්ධ කරගත හැකි. ඒ වගේම තමයි ලෝකයේ මුල්ම පෝටබල් පවර් ටූල් එකක් නිර්මාණය කරන්නේ මෙන්න මේ Black & Decker සමාගම විසින්. අද වෙනකොට ලෝකයේ ගොඩාක් පවර් ටූල්ස් මේගොල්ලෝ නිර්මාණය කරලා නිෂ්පාදනය කරලා වෙළඳ පොළට යොමු කරලා තියෙනවා. ඒ වගේම තමයි හෝම් යූස් ඉලෙක්ට්‍රිකල් අයිටම් උත් මේගොල්ලෝ නිෂ්පාදනය කරලා වෙළඳ පොළට ඇතුළත් කරලා තියෙනවා. Black & Decker's ලාගේ පවර් ටූල්ස් ගැන කතා කරොත් අනිවාර්යයෙන්ම වෙළඳ පොළේ මේගොල්ලන්ගේ වෙළඳ නාමය ගොඩක් හොඳ මට්ටමක හොඳ තැනක මේගොල්ලෝ තියාගෙන තියෙනවා. box එකේ මෙන්න මේ විදිහට ගොඩාක් දේවල් information මේගොල්ලෝ display කරලා තියෙනවා. unboxing එකේදී මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම් මොනවද කියලා. මෙන්න මේක මේ විදිහට අපි unbox කරමු. මේ තමයි මේකේ මැනුවල් බුක් එක. මැෂින් එකට අදාළ සියලුම විස්තර මේ පොතේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි මේකේ සඳහන් වෙනවා කොහොමද මේ මැෂින් එකේ parts ඔක්කොම ගලවගන්නේ සහ ඒවා fix කරගන්නේ කොහොමද කියලා පින්තූර සටහන් මගින් ඉතා පැහැදිලිවම සඳහන් වෙනවා. මෙන්න මේ හෝස් එක ගැන කතා කරොත් මේ හෝස් එක තමයි මේ මැෂින් එකට එන ප්‍රධාන හෝස් එක. මේකේ දිග මීටර් 1.5ක් විදියට සඳහන් වෙනවා. ඒ වගේම මේකේ විශ්කම්බය අංගලක් විදියට සඳහන් වෙනවා. මේක මේගොල්ලෝ සඳහන් කරනවා මේ හෝස් එක 360 හෝස් එකක් කියලා. මොකද කිව්වොත් මේ හෝස් එක අපිට කැමති විදිහකට කැමති පැත්තකට නමා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ටියුබ් දෙක ගැන කතා කරොත් මෙන්න මේ ටියුබ් දෙක ටෙලිස්කෝප් ටියුබ් විදිහට මේගොල්ලෝ හඳුන්වනවා. මේ දෙක දෙකම එකට වීම විදියට කනෙක් කරගන්න හැකියාවක් තියෙනවා. වැඩ කරන පුජ්‍යලයාගේ උස අණුව මේ දෙක පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදිහට මේ දෙක එකට කනෙක් කරගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදිහට මේගොල්ලෝ නොසල් තුනක් මේකට එකතු කරලා තියෙනවා. මේ මැෂින් එක සඳහා මේ තියන්නේ සෝපා ටූල් බ්‍රෂ් එක. මේකෙන් සෝපාස් ඒ වගේම චෙයාස් පිරිසිදු කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ තියන්නේ කෝන ටූල් එක. ෆ්ලෝ හෙඩ් එකෙන් පිරිසිදු කර ගැනීමට නොහැකි සියලුම කෝන මෙන්න මේ ටූල් එක හරහා පිරිසිදු කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ තියන්නේ අපෝස්ටික් ටූල් එක. එහෙමත් නැත්නම් නොසල් එක. මේගොල්ලෝ කියන විදිහට මේකෙන් ලෙදර් ක්ලොත්, සොෆ්ට් ක්ලොත්, ඒ වගේම වෙල්වට් ක්ලොත් පිරිසිදු කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඩැමේජ් වෙන්නේ නැති විදිහට මෙන්න මේ මැටීරියල් එක හින්දා. ඊට පස්සේ මේක බැලුවොත් මෙන්න මේ තියන්නේ හෝල්ඩර් එකක්. මෙන්න මේ නොසල් තුනම මෙන්න මේ විදිහට එක තැනම තියාගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදිහට වැඩ කරන පුජ්‍යලයාගේ කාර්යයේ යෙදී ඉන්න පුජ්‍යලයාගේ ලේසියට වෙලාව ඉතුරු කරගන්න විදිහට තමයි මේක නිර්මාණය කරලා තියන්නේ. මේක හඳුන්වන්නේ ෆ්ලෝ හෙඩ් එක විදිහට. ෆ්ලෝ එකත් මැට් එකත් දෙකම එකම නොසල් එකකින් පිරිසිදු කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතෙන්ට මේගොල්ලෝ සවි කරලා තියෙනවා වීල් දෙකක් පොළොව මතු පිට ඉක්මනට යහට මෙහාට යාම සඳහා. ඒ වගේම මෙන්න මෙතනින් ඔයගොල්ලන්ට පේනවා ඇති ඇංගල් එකක් මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනිනුත් රොටේට් කරගන්න හැකියාවක් තියෙනවා. පිරිසිදු කරන තැනත්තාගේ පහසුව තකා තමයි මේගොල්ලෝ මේක නිර්මාණය කරලා තියන්නේ. එහෙනම් අපි බලමු අපේ වැකියුම් ක්ලීනර් එක ගැන මොනවද වැඩිදුර විස්තර කියලා. මෙන්න මැෂින් එක යට පැත්තේ මෙන්න මේක තමයි
ඇස ටැග් එක කියලා කියන්නේ. මැෂින් එකට අදාළ වැදගත්ම විස්තර ටික මේගොල්ලෝ කෙටි කරලා මෙන්න මෙතන ඩිස්ප්ලේ කරලා තියෙනවා. මුලින්ම සඳහන් වෙනවා Black & Decker කියලා ආයතනයේ නම. ඊට පස්සේ මෙන්න මෙතනින් සඳහන් වෙනවා මේකේ මොඩල් නම්බර් එක BM1680 කියලා. ඊට පස්සේ මෙතනින් සඳහන් වෙනවා 220 to 240 වෝල්ටේජ් එකක් ඇතුලේ ඕනේ අපි මේ මැෂින් එක රන් කරන්න. ඊට පස්සේ මෙතනින් සඳහන් වෙනවා වොට් 1400ක මැෂින් එකක් කියලා මේක. ඊට පස්සේ මේඩ් ඉන් චයිනා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ මේක 2020 අලුත්ම මොඩල් එකක් කියලාත් සඳහන් වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් මේ විදිහට හම්බ වෙනවා වීල් තුනක් ඒගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා. මෙන්න මේ ඉස්සරහා වීල් එක ගැන කතා කරොත් මේක රොටේට් කිරීමට හැකියාවක් තියෙනවා. පුංචි වීල් එකක් තමයි නිර්මාණය කරලා තියන්නේ. ඒ වගේම මෙන්න මේ තියන්නේ ප්‍රධාන හෝස් එක සම්බන්ධ කරන මවුත් එක. මෙතනින් මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා පවර් ඔන් ඕෆ් බටන් එක මෙන්න මේ විදිහට. මෙන්න මෙතන තමයි මේගොල්ලොන්ගේ පවර් කේබල් එක යොමු කරලා තියන්නේ. මේක මීටර් 5ක් විදිහට සඳහන් වෙනවා. ඒ වගේම තමයි මේ කේබල් එක මේ මැෂින් එක ඇතුලේ තමයි මේගොල්ලෝ පෝල් කරලා තියන්නේ. මේ කේබල් එක ආපස්සට ගන්න නම් මෙන්න මේ බටන් එක හරහා මෙන්න මේ විදිහට ආපස්සට කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේක තමයි පවර් රෙගියුලේටර් එක. මේ විදුලි මෝටර එකේ ස්පීඩ් එක අඩු වැඩි කරන්න හැකියාවක් තියෙනවා මෙන්න මේක හරහා. ඊට පස්සේ මෙන්න මෙතනින් සඳහන් වෙනවා මැක්සිමම් ඉන්පුට් පවර් කියලා වොට් 1600ක් විදිහට. ඊට පස්සේ මෙන්න මෙතනින් සඳහන් වෙනවා මේගොල්ලොන්ගේ ආයතනයේ නම Black & Decker කියලා. අපි බලමු මෙන්න මේ පැත්ත හරවලා මෙන්න මෙතන තියෙනවා ෆිල්ටර් එකක්. මේක තමයි එක්සෝස් ෆිල්ටර් එක. මෙන්න මේ විදිහට ගලව ගන්න පුළුවන්. කාර්ය අවසන් වූ පසු හැකියාවක් තියෙනවා මේකත් ගලවලා පිරිසිදු කරගන්න. වැකුම් මැෂින් එකේ මේ තියන්නේ ඩස්ට්බින් කම්පාර්ට්මන්ට් එක. මේගොල්ලෝ සඳහන් කරනවා මේකේ ධාරිතාව ලීටර් 2.5ක් කියලා. ඒ වගේම මේ මැෂින් එකේ බර කිලෝ 8ක් විදිහට සඳහන් වෙනවා. මේක මෙන්න මෙතනින් මේ විදිහට ගලවලා අයින් කරගන්න පුළුවන්. අපි පිරිසිදු කරන ඩස්ට් එක රැඳෙන්නේ මෙන්න මේක ඇතුලේ. මෙන්න මේ විදිහට අපිට ගලවලා අයින් කරගන්න පුළුවන්. ඒ වගේම මේ ෆිල්ටර් එක ගැන කතා කරොත් මේ ෆිල්ටර් එක ස්ටේජ් 6කින් සමන්විතයි කියලා මේගොල්ලෝ කියනවා. සෝදලා පිරිසිදු කරගන්නත් හැකියාවක් තියෙනවා කියලා මේගොල්ලෝ සඳහන් කරනවා. ඒ වගේම මෙන්න මෙතනත් මේගොල්ලෝ ෆිල්ටර් එකක් මෙන්න මේ විදිහට නිර්මාණය කරලා තියෙනවා. දැන් අපි බලමු මේ වැකුම් මැෂින් එකේ කොටස් ඔක්කොම එකතු කරලා කොහොමද මේ වැකුම් මැෂින් එක ක්‍රියාත්මක වෙන්නේ කියලා. Black & Decker ආයතනයේ විසින් නිර්මාණය කරපු මේ වැකුම් මැෂින් එක සඳහා ඔන්න ඔය කරුණු කාරණා තමයි එකතු වෙලා තිබුණේ. නැවතත් වීඩියෝ ක්ලිප් එකකින් එනතුරු සියලුම දෙනාටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.